Pat Kana Debidi Kehel, the double side ear of the Debidi Banana. ඉන්ස්පෙක්ටර් දුබුම් බුංජප්පු සෑහෙන දවසකින් ඔබ මේ පැත්තේ ආවේ ඕ මිස්ටර් හෝන්ස් මේ දවස්වල අපේ ට්‍රැෆික් බ්‍රාන්ච් එකේ අය කීප දෙනෙක් නිවාඩු ගිහින් ඒ හින්දා ඉදින් මට නිතරම මාපාරේ ඉන්න සිද්ධ වුණා ඕ එහෙනම් කැපිල්ල හොඳයි ඔබ හිතන්නේ මම වාහන රියදුරංගෙන් අල්ලස් ගන්නවා කියලාද මැට්ට ඔන්න ලිය කියවිලි අඩුපාඩු ඇතුව පාරේ ගමන් කරන රියදුරෙක් හිත සන්තෝෂෙන් මෙන්න සර් මේක තියාගන්න සර් කියලා කීයක් හරි දුන්නොත් දෙයියන්ට පින් දීලා ඒක ගන්නවා නැත්තං ඉතින් දෙන මිනිහගේ හිතට හරි නෑනේ නැද්ද ඔබ අවංක නිලධාරියෙක් නම් ඇයි ලැබෙන වැටුපෙන් ජීවත් නොවන්නේ ඒ ඇත්තටම මම අවංක නිසා ඒක තවදුරටත් විග්‍රහ කරනවා නම් මිස්ටර් හෝන්ස් මම අවංක නිසා කියන්න පුළුවන් අවංකවම මට ඒ පඩියෙන් ජීවත් වෙන්න බෑ කියලා අනේ ප්‍රකාශය අවංකවව කිව් එකක් බව මමත් පිළිගන්නවා මටත් නම් ඒක හරි හිතුණා ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකට බැඳෙන්න ඕනේ කියලා ලොකු දෙයක් බැඳිච්ච නැති එක ඔබ ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකට බැඳුණා නම් ලෝකේ පුරා ස්කොට්ලන්ඩ් යාර්ඩ් එකේ නාමය ජනප්‍රිය වෙන්නේ අපරාධ විමර්ශනයේ දක්ෂයින් හැටියට නෙමෙයි ජනාකාරයෝ හැටියටයි ඔය කිව්වේ රට හොදලා මචන් දුරලෝගා මම පොලිස් කාරයෙක් නෝනේ රටේ වාසනාවට ඔයිටින් කියෝ මචන් දුරලෝගා මේ චීන කියමනක් තියනවා මෙන්න මෙහිම චීන කියමනක් මොකද්ද චින් චා චුන් චින් චින් චුන් චින් චින් කියලා මොකද්ද ඒකේ තේරුම තේරුම නම් මොකද්ද කියලා මම දන්නේ කොහොම හරි එහෙම එකක් තියෙනවා චින් තාම ඒක තේරුම දන්නේ මං හිතන්නේ උන් තාම හොයනවා මෑ ඉන්ස්පෙක්ටර් දුබුම් මුංජප්පු ඔබ ආපු කාරණාව ඇයි කියලාවත් අහන්න බැරි වුණානේ මේ විකාර කතා නිසා ඒකනේ එන්න මෙන්න මේකයි මිස්ටර් හෝන්ස් ඔව් ඊයේ හවස මේ ලස්සන තරුණ කාන්තාවක් ආව පැමිණිල්ල දාන්න ඒ වෙලාවේ ඉඳන් පපුවට නිකන් දෙකේ දෙකේ ලීයකින් අඳිනවා වගේ නේද මොකද මැට්සන් එහෙම අහන්නේ නෑ ඉතින් ලස්සන තරුණ කාන්තාවක් ඇන්ට්‍රියක් දාන්න ආපු නිසා මෙයාට මේ සන්නිය අල්ලලා තියෙන්නේ වයසක කාන්තාවක් ආවන ඇන්ට්‍රිය උඩින් පල්ලෙන් ලියාගත්තා පුළුවන් තරම් ඉක්මනට පිටත් කළා ඊළඟ මොහොතේ එහෙම කෙනෙක් ආවද කියලාවත් මතක නෑ නෑ මචං මේ මැට්ටා මේ කතාව අහනකො ඒ කාන්තාව ඇවිත් මහ පුදුම කතාවක් කිව්වේ අනට කරේද කිව්වේ ඩොක්ටර් මැට්සන් ඔය දොර මුල්ලේ තියෙන කොස්ස තියෙනවද ඔව් මේ තියෙන්නේ අනේ තරහ නැතුව කොස්ස අරගෙන ඒකේ මිටෙන් උඹේ ඔළුවට දෙකක් ඇනගනිකෝ මට පවුනොදී හරි හරි ඉතින් කතාව කියන්නකො මිස්ටර් බුංජා හරි හරි මේකයි ඒ කාන්තාව කියනවා මහ පුදුම කතාවක් ඔන්න බැංකුවකින් ආවලු එයාව හොයාගෙන ගෙදරටම හරිද ඇවිත් අහනවලු ඇයි ඔයා ගත්ත බැංකු ණය නොගෙව ඉන්නේ කියලා ඇත්තටම ඔය කියන කාන්තාව ඒ බැංකුවෙන් ණයක් අරගෙන නැද්ද ඒකනේ මෙතන තියෙන ප්‍රශ්නේ මිස්ටර් හෝන්ස් ඒ කාන්තාව දියුරලා කියනවා ඒ බැංකුවෙන් ණයක් ගන්නවා තියා කිසිම දවසක ඒ බැංකුවට ගිහිල්ලවත් නැහැලු ඕන තැනක දියුරන්නලු ඒ දිවිලි කතා නම් මචං පස්තපල් වරු හරිද දැන් ඔයා අපේ බාප්ප බැඳ පුංගියක් හරිද ඊවාලේකට ගිහින් තාතේ දියුරුව මචං බාප්පව බඳින වෙලාවේ එයා ඊට කලින් කිසිම කොල්ලෙක් ආශ්‍රය කළා නෑ කියලා නෑ අන්තිමට බලපුවාම ඒ දේවාලෙම කපු මහත්තයත් එක්ක යාළු වෙලා ඉඳලා තියෙනවා කොහමද ඔබ ඒක දන්නේ මැට්සන් මොකෝ මචං මන් නොදන්නේ මමනේ ඒ කාලේ ඒ දේවාලේ කපු මහත්තයා අම්මපා ඔබ කියන්න ආපු කතාව කියන්න ඉන්ස්පෙක්ටර් දුබුම් බුංජප්පු මට නම් ඒ කාන්තාවගේ ප්‍රශ්නේ තේරුම් ගන්න අමාරුයි මිස්ටර් හෝන්ස් ඇය බොරුවක් කියනවා කියලා හිතන්නත් බෑ ඇත්තක් කියනවා කියලා හිතන්නත් බෑ දැන් ඇය කියනවා බැංකුවෙන් ඇයට කරදර කරනවලු නිතර නිතර මේ ගත්ත ණය ගෙවන්න කියලා නැත්තම් නීත්‍යානුකූල පියවර ගන්නවා කියනවලු ඇය දැන් බයේ ඉන්නේ මේ හිරේ යන්න වෙයි කියලා බැංකුවක් එහෙම නිකන් ආවට ගියාට කෙනෙකුට එහෙම ප්‍රකාශයක් කරන්නේ නැහැ
නෑ ඉන්ස්පෙක්ටර්. මෙතන අභ්‍යන්තරයේ බොහොම গুপ্ত රහසක් තියෙන බව මට ඉවෙන් වගේ තේරෙනවා. ඔව් ඉතින් මිනිහට කලින් කොහොමවත් බල්ලට ඉවෙන් තේරෙනවා. ඉව තියෙන්නේ සාමාන්‍යයෙන් කාටද? මිස්ටර් හෝන්ස් ඔබට බාරයි මේ පරීක්ෂණය. අනේ කරුණා කරලා මාව මේ පඹගාලෙන් නිදහස් කර දෙන්න මිස්ටර් හෝන්ස්. හොඳයි. හැබැයි ඔය කියන කාන්තාව ඉන්නෝනේ අපිව හොයාගෙන ඇඩ්වාන්ස් එකකුත් අරගෙන. ඔව් යස්. හැසන්. හරි මං කතා ගන්න ඉවරයිනේ මගේ බුද්ධි. නෑ මම කියන්න ගියේ ඔබ එවැනි තැනකදී කට දානවට මම උනත් එච්චර අකමැති නෑ කියන්න. මම හිතන්නේ ડોક્ટર මැක්සන් අර ඉන්ස්පෙක්ටර්ගේ පෙළඹවීම මත ඔය ඇවිත් ඉන්නේ අර ලස්සන තරුණ කාන්තාව වෙන්න ඕනේ. දොර ඇරියොත් නේද හොඳ මැක්සන්? ආ ඒ මචං මේ දොර ලකමි මගේ මූණට පවුඩර් ඇද්ද කියංගෝ දොර අරින්න කලින්. කොහෙන්ද මැක්සන් මේ ගෙදර පවුඩර්? කවුද මේ පවුඩර් දාන උදවිය ඉන්නේ? හරි පවුඩර් නෑ තමයි. ඒ උනාට ඊයේ රොටි පුච්චන්න ගෙන ආපු පිටි තිබ්බනේ ඉතුරු වෙලා. නැතිය මීයන් හරි බලල් කල්පනාවේ නිමග්නව හිටියා. බැලූ බැල්මට උන්මත්තක තත්වයක් මේ කාන්තාව කෙරෙන් පෙනෙන්නට නොතිබුණ නිසාම ඇයගෙන් ප්‍රශ්න කරන්නට දොර්ලොක් හෝන්ස් අවසානයේ තීරණය කළා. ඔබගේ නම මොකක්ද මහත්මිය? මම සංකෝචන ප්‍රසාරිණිගේ. හොඳයි. සංකෝචන ඔබ තරයේම කියා සිටිනවා ලන්ඩන් නගරයේ පිහිටි කාන්තාවන් සඳහා විශේෂයෙන් ණය දෙන ද හැමිලිය බැංකුවෙන් පවුම් 25000ක ණයක් නොගත් බව. ඔව් හොඳයි මහත්මිය. මම එවැනි විශාල ණයක් ගත්තෙම නෑ. ඊට අඩුවෙන් ගත්තද නිකන් පුංචි 2500ක් වගේ. එහෙම හන්නේ නෑ කියන්නේ බෑනේ. බැංකුවට වැරදිලා 2500කට තව බින්දුවක් වැඩිපුර වැටෙලද කියන්න බෑනේ. What do you say? මම ණයක් ගන්නවා තියා මේ බැංකුව පැත්ත බලලා තියෙන ජීවිතේටම. ෂා ණයක් ගත්ත කෙනෙක් කියන්නම වටින ප්‍රකාශයක් ඒක. යකඩෝ අපත බැරි වුණානේ ඒ ධර්මී ඉගෙන ගන්න. හැමදන්නේ. ඔබ කටවහගෙන හිටියොත් තමයි වඩා හොඳ. මහත්මිය ඔබ ණයක් ඉල්ලූ බවට ද හැමිලිය බැංකුවේ ලිපි ලේඛන ඇතිනේ. එහෙම ලියකියවිලි වගේක් මට දෙනත් පෙන්නවා. හරියටම මං අතින්ම ලියපු අත්තගුරු වගේ. මගේ මාස්සන. මට හරිය පුදුමයි මහත්මයා. මොන කාරණාවක් සඳහා ඔබ බැංකු ණයක් ගත්තා කියලාද බැංකු කරුවන් පවසා සිටින්නේ? මම ස්වයං රැකියාවක් සඳහා බීඩී දීමට ණය ගත්තලු. ඔබ ඇත්තටම බීඩී ඔතනවා නේද? ඔව් බීඩී ඔතනවා. කොහොමද දැනගත්තේ? නිතර බීඩී තුලට දුම්කොළ එබීම නිසා ඔබේ ඇඟිලිවල කොල කහට බැඳී තිබෙනවා. ඒ වගේම බීඩීයේ පත්තු කරන කොටස ඇතුළට නැවීම සඳහා භාවිතා කරන කුඩා ලී කූර තවමත් ඔබගේ කනත් කෙස් වැටියත් අතර රැඳිලා තියෙනවෙන් අදහස් කරන්නේ ඔබ බීඩී ඔතමින් ඉන්න අතරතුරයි මාව හොයාගෙන එන්න ඉන්ස්පෙක්ටර් ඔබට පණිවිඩය දීලා ඇත්තේ. හරියටම හරි. කො ඔබගේ ස්වාමි පුරුෂයා? ඔහු වැඩ කරන්නේ ගල්ලඟුරු පතලක ටිකක් ඈත පළාතක. මාස 3කට සැරියක් ඔබ සැමියට මේ ගැන කිව්වද? ඔව්. එයා කියනවා ඔහේ මට නොගිය බීඩි ඔතන ව්‍යාපාරේ දිනු කරන්න ණය ගත්තනම් ගත්ත වගේ කියවන්නලු. එයා විශ්වාස කරන්නේ නැත්නම් මම ණයක් ගත්තේ නෑ කියලා. ෂා මීනියත් මං අගේ පොරක් වෙන්න ඕනි. ගත්තනම් ගලපන්. හරියටම හරි කතාව. ඔව්. ඒ ගත්තනම් නෙමෙත්සන් නොගත්තනම්. නොගත්තත් කරන්න දෙන්නේ නෑ ගලපන්. ඇයි අප්පා? ඇයි ණය නොගත්ත කෙනෙක් ගෙවන්නේ? මචං. කීලා කියමනක් තියෙනවා. නෑ ඒක එපා. මොකද උඹ අන්තිමට කියයි ඒකේ තේරුමක් තාම චීන්න හොයනවා කියලා. ඒක නිසා එපා ඒක. ඕකම එක හරියටම කිව්වේ. හොඳයි. අපි ඔබගේ පරීක්ෂණේ බාර ගන්නම්. මට ඔබගේ සැමියාගේ නම, සේවය කරන තැන, දැනට ඔහු ඈත පළාතකට වෙලා පදිංචි වෙලා ඉන්න ලිපිනය හැම ලබා දෙන්නකො. සහ ඔබ ඉන්න තැන ලිපිනය. තව පුංචි දෙයක් අහන්න තියෙනවා. ඔබ විවාහ වුණේ ආදර සම්බන්ධතාවයකින්ද සංකෝචන මහත්මිය? ඇත්තම ඒත් අපි බැඳලා අවුරුදු දෙක තුනක් යනකොට ඒ ආදරේ නැති වෙලා ගියා. ඒවා එහෙම තමයි. ඒවා එහෙම නොඉන්න නම් අපි වගේ මිනිස්සුම
බඳින්න ඕනි නෝන. බොරු කියන්නේ මොකටද? මන්නම් බඳලා අවුරුද්ද දෙකක් ගියාද පස්සේ තමයි පෙල් බඳගෙන ආදරය කරන්න පටන් ගන්නෙ. ඔව්. ප්‍රශ්නේ තියෙන්නේ කාටද කියන එකයි නේද? ඔයත් කාට ආදරය කරයිද කියලා ඉතින් එවලි තමයි තීරණය කරන්න වෙන්නේ. ඔව් යස්. සංකෝචනී මහත්මියට දරුවන් එහෙමත් ඉන්නවද? නේනි මහත්තයා. ඒ අතරට තමයි මේ කරදරයත් කඩාපාත් උනේ නේද? හොඳයි. දැන් ඔබ ආපහු ගෙදර යන්න. මම ඔබට මේ කරදරෙන් නිදහස් වෙන්න උදව් කරන්නම්. හා ඔබට බොහොම ස්තුතියි. මහත්මයා, ඔබ වෙන්න ඕනේ මේ ද හැමිලිය බැංකුවේ කළමනාකරු. කවුද කියන එක බලා ගන්න පුළුවන් ඇත්තම කිව්වොත් හරිද? ඈ මුටි පෝරියල් එකක් එපා නම් ඇත්ත කියව මචං. ඕකේ නැත්නම් කටවහගෙන ඉඳින් මහත්මයා. අපි රහස් පරීක්ෂකවරු. අපට අවශ්‍යයි ඔබගේ බැංකුවෙන් ණයක් ගත්තයි කියන සංකෝචන මහත්මියගේ ණය පිළිබඳ විස්තර. මේ සංකෝචන මහත්මිය නේද? මේ එයා නම් අපූර්ව මහත්මියක්ම තමයි. පවුම් 25000ක් ණය අරන් සතේ නඩු දැම්මත් උන්ද කෙලින්ම හිරේ. කෙලින්ම හිරේ? ඇයි හිරගේ තියෙන සංකෝචනීලගේ ගෙදර ඉඳන් ඉද්ද ගැහුවා වගේ කෙලින් පාරක කෙරෝලිද? ඒ යෝදි වීඩියෝ තන්න ස්වයං රැකියා ණයක් ගත්තා නම් ගෙවන්න එපා උන්. කවුද ණයට ඇප උනේ? ඇප උනේ එයාගේ මනුස්සයා. එයා රජයේ සේවකයෙක් නේ. මේ දැන් එයා මැරුණ කියලා කියන්නේ උන්. මැරිලා. එයාම ලැබිත් කිව්වේ මනුස්සයා මැරුණා කියලා. හරි. බඩු වැකට. මේක හතර බීරි කතාවක් නේ මචන් දොල්ලෝක. එන්නේ ඉන්නම මේක පැටලෙනවනේ. නෑ එහෙම වෙන්නේ නෑ මැට්සන්. මට නම් මේක එන්න එන්නම ලෙහෙනවා වගේ පේනවා. අහලා නැද්ද ඔබ? සීන කියමනක් තියෙනවා. ඒක මචන් එපා එපා. සීන කියමන් එපා. ප්ලීස් මචන්. සීන කියමන් මට අරහංගෝ. හයි බං. නානා. සංකෝචන මහත්මියගේ බැංකුණය ප්‍රශ්නය ડોක්ටර් මැට්සන්ට මහා පටලැවිල්ලක් වගේ පෙනුනට හරස් පරීක්ෂක දොරලොක් හොන්ස්ට මේක පෙනෙන්නේ වෙනත් ආකාරයකටයි. බැංකුව කියනවා සංකෝචන ප්‍රසාරණ ගේට පවුන් 25000ක ණය මුදලක් දුන්නාලු. එමෙන්ම ඇය කියනවා එහෙම ණයක් කවදාවත් ගත්තේ නැතිලු. ડોක්ටර් මැට්සන් මචං කීන කියමන්නේ එපා. නෑ මිත්‍රයා. අද අපට විසඳන්න වෙලා තියෙන්නේ මුදලක් ලැබෙන්නේ නැති අසරණ කාන්තාවකගේ ප්‍රශ්නයක්. කොහොමද මිස්ටර් හෝන්ස් පවුන් 25000ක ණයක් ගත්ත ගෑනු කෙනා අසරණ වෙන්නේ? ඒ ණය ගත්තනන්නේ කොහොමද නැහැ කියන්නේ මිස්ටර් හෝන්ස්? බැංකු ලියවිලි වලට නමගම හරිනම්. ඈ අස්සන හරිනම්. ණය ගත්ත කෙනාගේ මූණ බැංකුවේ අයත මතක නම් තව මොනවද? ඔබට තේරෙන්නේ නැද්ද මැට්සන්? ඔය මතු පිටින් පේන කතන්දරයට වඩා වැඩි යමක් ඕක යට සැඟවිලා තියෙනවා කියලා. මොකද යට සැඟවිලා තියෙන්නේද? අන්න ඒක මට පොඩ්ඩක් කියන්නකෝ. ඒක අද හවසට ඔබට දැනගන්න පුළුවන්. ඔබ මෙන්න මේ මම දෙන නමට විදුලි පණිවිඩයක් යවන්න. ඔබගේ බිරිඳ මිය ගියා. අද හවස වෙන්නට පෙර පැමිණෙන්න. කාටද මේ ටෙලිග්‍රෑම් එක යවන්නේ එතකොට? සංකෝචනී මහත්මියගේ සැමියට. සංකෝචනී මලා කියලා? සංකෝචනී මහත්මිය, මගේ ප්‍රයෝගයේ සාර්ථක වුණොත් ඔබේ සැමියා අද හවස වන විට ඔබ බලන්නේ ඒවි. ඔබට තියෙන්නේ මම කියන තුරු ටිකක් සැඟවිලා ඉන්න එක විතරයි. අනේ මන්දා, මට නම් මේ මුකුත් තේරෙන්නේ නෑ. ඉන්ස්පෙක්ටර් දුබු මුන්ජපු. ඒ වගේම ද හැමිලිය බැංකුවේ කළමනාකරු. ඔබ දෙදෙනාම වෙලාවටම පැමිණීම ගැන මම ඉතා සන්තෝෂ වෙනවා. ඔන්න දැන් මේ ජවනිකාවේ රස බරම කොටස රඟ දැක්වෙන්න යන්නේ. අන්න සංකෝචනීගේ සැමිය එනවා. බලන්න ડોක්ටර් මැට්සන්, ඒ එක්කම එන අනිත් කාන්තාව දිහා. ඒ සංකෝචනී මහත්මිය නේද? සංකෝචනීලා දෙන්නේ. එන්න අප්පුහාමි. කොහොමගේ නෝන? එයාට මක්කලද මලි? නෑ, ඔයාගේ නෝන තාම මැරිලා නෑ. සංකෝචනී මහත්මිය, එන්න කාමරෙන් එළියට. එයනි මේ කවුද? මං වගේ තමයි.
ආ මේ තමයි උපතේ දීම වෙන් වුණු ඔබගේ නියුන් සොහොයුරිය ඔබගේ මේ කපටි කෛරාටික සැමියා ඔබවත් විවාහ කරගෙන ඔබේ සොහොයුරියවත් විවාහ කරගෙන ඈත පළාතකට වෙලා දැන් ජීවත් වෙනවා මාසයකට දෙකකට සැරයක් ඔබව බලන්න එනවා ඔබේ නමින් හැමිලිය බැංකුවෙන් ණය ගත්තේ මේ ඔබේ සහෝදරියයි ඈත් දැනගෙන හිටියේ නෑ ඈට ඔබ වගේ සහෝදරියක් ඉන්න බව මේ කපටි මිනිහා සංකෝචනිගේ නමින් දෙවනි බිරිඳට බැංකු ණයක් අරන් වගකීම් ඔබ පිට පැවරුවා දැන් ඉන්ස්පෙක්ටර් දුබුම් බුන්ජප්පු ඔබට බාරයි ඉතුරු හරිය බොඩකින් මට යමක් කියන්න තියෙනවා ඒකයි කියලා කියමන නෙවෙයිනේ නෑ නෑ බුන්ජ පොඩක් හදවන්නකෝ ඔයා ඒක කියන්නේ මේ බැංකු කරන කට්ටියට අහගන්නේ කාට හරි ණය දෙනකොට එයාට නියුන් සහෝදරයෝ සහෝදරියෝ ඉන්නවද කියලා ටිකක් හොයලා බැලුවොත් තමයි හොඳ මොකද ඉපැරණි චීන කියමන තියෙනවා අනේ වඳින්නම් චීන කියමන්නම් එපා මැට්සන් එපා මොකද ඕකට අදාළ චීන කියමනක් චීනෙවත් නැහැ අනේ හරියට ඒක හරියට නෝ